ගේ අවධානයේ වෙතටයි. තර හාවසර. ස දුන්නනේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න. සර සුසිල්ට නම් දෙන එක දුන්නනේද හැක් වෙන්නම. පොලේගිහින් ගෙතර යනකොට හැමතිකම කැලේ. ඇත්තටම ස ඔය කයිවාරුකාරයෙන්ට ඔහොම තමයි කරන්න ඕනි. ඔය හාදය දැන් ටිකකාලෙකින්ඉඳං එක විදියක්ක්. කොහේ ගියත් සර්ට හන්් එකක් ගහනවම තමයි. ස මතකද මිනිහ දවසක් කිව්වා අපට සිග්නල් කනුවන්න බෑ කියලා. ඔන්න දුන්න සිගනල්කනුව ගැලවිලමයන්න නීදස. මමනන්ස ඒ වැඩේට එක්ක පයින් කැමති. මම සර්ට හැමදාමත් කියන්නේ ඕකනෙ! සේරෝය සර්ට හිමිවෙලා තියෙන බලතල පාවිච්චි කරන්න. එහම නැතිව ඕව තියාගෙනඉන්නකොට කට්ටිය සර්ව ගණන් ගන්නෙ නෑ. එතකුට තමයිෝය කෝචොක්දාගේ නෙන්නේ. ඔහොම ෂොට්ට එකක් දෙකක් මාසකට දෙකකට සැරයක් දෙනකොට කට්ටිය නිකම්ම හික්මෙනවා. ඔන්න බලන්න සර් දැන් රාච්‍යඇමැතිලා නෙව. ැබිනට් ඇමතිලාවත් මීක් සදධයක් නැතුව යනවා. කැබිනට් එක මී අයට පිම්බවගේ තියෙන්නේ. සෝය තීරණය ගත්ත කැබිනට් එකේ විමල් වාසු ගම්මම් පිලත් හිටියද. ස සුසිල්ට වඩා දරුන් වැඩක්නේ යාල කරල තියෙන්නේ. කෙලින්ම කැබිනට් ඩිසිෂන් එකකට විරුද්ධව උසාවියනයක. අම්මෝස දවසක් විමල් කිව්වා මේ තක්කඩි වැඩේට විරුද්ධව උසාවිගීන් සා්‍යත් දෙනව දෙනව මයි කියලා. සුසිල් එච්චර බරපතල කතාවක් කිව් වෙනේ. විමල්ල පොල්නං කැබිනට්ට එකේදදි සුසිල්ලයින් කරනමට විරුද්ධව කතා කරන්න එපායි. සර් කැබිනට්ට එකේද විමලුයි වාසුයි ගම්මම්පිලයි, ඔළුවපාත් කරගෙන මීමමින් නොතුන් දෙනෙක් වගේ හිටියලුනේද. ආයනන්ස ඔය තුන් දෙලා කැබිනැට් එක ගැනනම් කටක් හරින එකක් නෑ. මට හිතෙන්නෙස සුසිල්ට ගැහුව එක සුසිල්ටත් වැදිලා, වාසු විමල් ගම්මම්පිල ත්‍රිබලටත් වැදනාා ලෙසටම. එදා පුවත්පත් කතුකරුව එක්ක කරපු සාකච්ඡා විදි. කලින්ම කිව්වනි ස යාලවා අන්කරන්නේ නෑ හැබැයි කැබිනට් එකේ සාමෝහික වගකීම දරන්න බැරිනම්. අයින් වෙන්න කියලා. අයින්නං වෙ යොය හාදියෝ. අයින්මීම කෙසේ වෙතක් කටපියාගෙන හිටියොත් ඒත්මදැ නේදස. ස ඊළඟටර විදුල වික්‍රමණයකත් තැනතැන කයිදනවා. මෙ ළඟදි කියල තිබුණ ජනාධපති තනිගමනක් යනවනක් ඉල්ලාස්සලා යන්න කියලා. සර් හරියට සර්ට ජනාධිපතිකම අරන්දුන්නේ විදුර වගේ. සර්ග පානෙන් එලිය පලාගෙන දැම් බලන්නකු සර් මිනිහගේ සැර. සර් මිනිහ ගැනත් ටිකක් හැලැකිල්ලෙගඉන්න. මම කියන්නේෙ ආය මොනෝහරි කිවුත් මිනිහටත් දෙන්න සෑ ෂොට්ට් එක දෙල්කඳ පොලේමගිහින් අතරවෙන්න. මම නං කියන්නේ මෙතනෙන් එහාට එකෙක්වත් මොකුත් කියන්නේ නෑ. ඇමතිකමට ආදරේ තියෙනවනක්. සර් ඔයයක්කු පනට වඩා ඇමතිකමට ආදරෙේ. සර් මට නංහිතෙන්නේ ඕක සුසිල්ගේ ප්ලෑන් එකක්. මිහටත්සිහිනයවලුවට ගහල වගේ. නැත්තන්ස කොහොමද දෙල්කඳපොලේ මිනිහ ගිය වෙලාවෙම. මාධ්‍යෙන්නේ. මම නං කියන්නේ ඒ සුසිල්ි මීඩියා යුනිට් එකෙන් ගෙන්නල කරපු ඉවෙන්ට් එකක්. සරට රිදෙන්න්න දුන්නකමක්. සර්ඇක්ෂන් එකක් ගන්න බව මිනිහ දන්නවා. දැන්ස මිනිහට කියන්න පුළුවන්නේ. මම ජනතාව වෙනුවෙන් කතා කළේ ජනතාව වෙන්ුවෙන් කතාකරපු මාව තමයි එලියට දැම්මේ මම ජනතවාතරට යනව කියලා. මිහ කි්වන්නේ මේ කලුත් දේශපාලන ගමන කාරම්භය කියලාත්. බම්බුව තමයි මිනිහ අන්තිමට නතරවෙන්නේ ශ්‍රීලනිපේ නැත්තන් සජබේ. ඊට පස්සෙස මිනිහ අමාත්‍යංශයට ගිහිෙන්. ඔක්කොම බාරදීලා කොහොමද දුන්නු ටෝක් එක තනිකරම කිව්වවෙ එයා සුදන එයා පිරිසිදයි කියලා. ස දැක්කද අන්තිම ෂූටිම්පාර. අර ත්‍රීවිල්ල එකක් කරන් ගෙදරගිය ඒකෙටිකක් කොමඩිගතිය වැඩි නේදස. ස එතකොට මියකා නුවේකේන් දම් පාර්ලිමේන්තුව ඉන්නවනං. මේකකාට හම්බවෙච්ච වාහන පර්මිට් මේක ගිල්ලද දන්නේෙ නෑ. ස පොඩ්ඩක් හොලබලන්න මිනි වාහන පර්මිත්් කී කිය කරන්තියෙනවද කියලා. එතකොට මිනිහ කව්ද කියලා රට අඳුලගන්නේේවි. ස ඔය සෙට්ටගේ කලින්ම පලෑන්් එකක් තිබ්බා. මතකනිස සුසිල්ල ජෝන්ල අනුර ප්‍රදර්ශනයාපල චන්දිම වීරක් කොඩිල කියපු කතා ඒත් ස ඔතන ජෝන් ලැහෙම ෆෝවර්ඩෙන්න්නේ නෑ. ඔතන ස සුසල්ට අනුර ප්‍රදර්ශනයාපළත් සෙටටෙන්න්න බැරිනෑ. මහිතන්නේ විජේදාාසත් ොතෙන්ට සෙට්ට්‍රෙ. තවයිතිං විදුරලත් සිවුවරණෑ විදුරලටනම් කායක්වත් තින්න බෑ බොරු හිලා තියෙන්නේ. සඔන්න ඔත්තෙදි තමයි සිරිසේන නවය කට්ටියට දැලේලන්නේ. මිනිහටනම් මාර ජොලියක් ගිහෙන් ඇදි. මමනං කියන්න ඒටික ගැලවෙන්න ඇරල තමයි සිරිසේන එලියට බහින්නේ හැබැයි සෑ රොතන පොඩි අපසට් එක කුත්තුුණනා. අර ලංසත් සට ඇදලැරිියනෙ ඔහම නෙවේස සුසිල්ටත් වැඩිය සැරයි ලංසා. මිනිහට සර් එක්ක පරණ ඇරියස් එකකුත්තියෙනවනි හැබැයිතින් මිනිහට කිසිම ඇක්ෂෙන් එකක් නෑ. සරුත් ඇදලෑරිය සුසිල්ට විතරයි. ඔත්තනස සුසිල් බැසිල්ගපුොරක් නෙවෙයි. ලංස බැසිල්වාදිය. හැබැයි සර් බැසිල්වාදියතියලා ගැහවි ප්‍රජාතන්ත්‍රවාදට. සර් සිරිසන ඒ පොයින්ට එක නියමටම ඇල්ලුවවා. සිරිසේන කිව්වනේ ආණඩුවට එක හයේපාරක්ගාපු සුසිල් වෙලෙව්ව ආණ්ඩුවට හයේ පාරවල් දෙකක්ගාපු ලංසට මොකවත්නෑ කියලා. ඒ කතාවට අපටත් කාල ඉන්න බැරෝනාා. ස සිරිසේන කියනවා ලංසට ගහනි නැත්ති බයයටලු. ලංස සියලු රහස් දන්න හින්දලු. ජෙප්පෝහනම අපෙන් සර්රයි බැසිල්ට ඔච්චරම බය කියලා. අන්තිමට සර් බැසිල්වාදෝටික ඉතුරුවෙලා අනි තොක්කොම එලියට ඇයිද දන්නේෙ නෑ. එහෙම වෙනේක සර්ට අවාසී. ඕකුන් ටිකක් බය කරලා තියයාගන්න බැරිද. සර් සිරිසේනට පොඩ්ඩක් පාස්කු එක මතක් කළ හම ඕකුම් ඔක්කුම බයවෙනවා. සර් සුසිල්ි ෆයිල් නැද්ද. ඇබැයිසන් මහිදලඟන චුවර්ය එකට තියෙනවා. බැරිද සර් චාටුවක් දාළ ගන්න ඔය හාදයක් දෙන්නනන්නනෑ ලේසියට හැබැයි අගමතිකම ගලවනි නෑකිවොත් නන්දේ. එතකොට කට්ටිය කන්ටරෝල් එකි තියාගන්න පුළුවවා. නැත්තන්න්නේකම්ම දෙදහස් විසිහතරේ පහෝට්ටවේ ජනාධිපති අපේක්ෂකම. බැසිල්ට යනවා. ඒක නිසාස ඉත්තු අධද්දි! හරියට මාදින්න. සමහරවිට සුසිල්ටයි සර්ටයි දෙන්නටම ලනුව දුන්නේ බැසිල්ද දන්න නෑ. දැවේ ප්‍රශ්නය කැබිනට් එකට ගෙනත් තියෙන්න්නේෙත් බැසිල්ග සෙට්ටකලු නේදස! සමහරිවිට කේස්ක අදන්න කියලා, එයාලට උප දෙෙස්දීල සර්ව කොටු කලාද කියලත් මට එක්ක වෙලාවකට හිතෙනවා. ොහොමතික් දුරදිග බල වැඩ කරන්න ඕනි කාලයක් ඇවිත්තියෙන්නේ. අනේස පරිස්සමෙන් මීට අවංක බයියා.